යෝජිත ඉස්සක්. මේ වනාමේ ලිතෝපේටස් වනාම කියන එක ඉතාම දරුණු ආක්‍රමණශීලී ඉස්සෙක්. ලෝක වාර්තා ගොඩක් තියෙනවා. ඒ දරුණුම ආක්‍රමණශීලී ඉස්සෙක් ගැන අපි දැන දැනම මේ ඉස්සන් ඉදස් කරන්න යනවා අපි පස්සේ. මේකත් ජාතික ප්‍රශ්නයක් මේ දවස්වල වෙඩි තලතු නැත්තම් විඩක් තලතු කියලා ඒ ප්‍රදේශයේ ජනතාව විහාර කරන්නේ විඩක් තලතු කියන වචනේ නමුත් අපි බොහෝට අපි සිංහ ජනමාධ්‍ය වල අපි කතා කරන්නේ විඩක් තලතු කියන ඔබලා හැටි මොකද කොටි ගැන කතා කරද්දී සොසේ ගැන කතා කරද්දී මේ කාලේ විතර කතා වුණ වචනයක් ඉතින් මේ ඉතාම සංවේදී මේ පරිසරයේ විඩක් තලතු කියන විශාල සංවේදී පරිසරයේ ගැන තමයි කතා කරන්නේ මෙතීති කිසිගන්ත වෙන තව විශේෂ චරිතයක් ආවා අපේ ලොක්මන් මහත්තයා මගේ රේගුල ශ්‍රී ලංකාවේ දෙපාර්තමේන්තුවේ මං සෞරදී ඒ මහත්තයාත් අපිට විශේෂ තොරතුරු විශාල ප්‍රමාණයක් ලබා දුන්නා මේ විදිතල කිව්ව ගැන කතා කරන්න ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න ඔබට දන්නවා විදිතල තිබුණ එක විදිතල තිබු තියෙන්නේ උතුරු ප්‍රදේශයේ මන්නාරම මේ මන්නාරම රූපත මේ ගොඩබිම මේ ප්‍රධාන ගොඩබිම මේ මේ ප්‍රධාන ගොඩබිම මේ මේ මණ්ඩාර දූපතේ උතුරෙන් තියෙන ප්‍රදේශය තමයි වෙඩිතලතිව කියන කලාපයේ සංකල්ප මේචර් රිසර්ච් එකක් නැත්තම් ස්වභාව රක්ෂිතයක් ප්‍රකාශයටපත් කළා කියන්නේ. ඉතින් පහළ තියෙනවා වං කාලේ. මේ ටික වං කාලේ කියන කුරුළු අබේ භූමියේ එක රම්සාර සයිට් එකක්. ඒකත් ඉතාම වැදගත් සයිට් එකක්. දැන් මේ ප්‍රදේශයේ තමයි මේ යෝජනා කරලා තියෙන්නේ අයින් කරන්න රක්ෂිත තත්ත්වය. මේ අලංකාර මේ සෝල් මාෂස් වල තාල අලංකාර වල මල්ලක් තප්පගේ මේ කාලයකට එන ගස් වර්ග. එතකොට මේක පසුබිම අපි ගත්තොත් 2014 වත්. මේ යුද්ධෙන් පස්සේ ලංකාවේ විද්‍යාඥයන් කණ්ඩායමකට බාර දුන්නා මේ උතුරු ප්‍රදේශයේ ප්‍රකාශයේ පත්කල යුතු ආරක්ෂා කළ යුතු ප්‍රදේශ මොනවද කියලා අධ්‍යයනය කරා. මම දෙකක් දුන්නද මහත්තයා කිව්වේ කමිටුවේ ඒ කම්පු වාර්තාවේ එක නිර්දේශයක් තමයි ඔක්කොම තව නිර්දේශ තියෙනවා එකක් තමයි මේ වෙඩිතල තියු කලාපය ප්‍රක්ෂේපයක් කරන්න ඕන කියන සිද්ධිය. ඒ අනුව 2016 වර්ෂයේදී 1956 13 කියන 2016 ගැස අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් තමයි වෙඩිතල තියු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ප්‍රක්ෂේප ප්‍රදේශයක් බවට පත් කරා. මේ ප්‍රදේශයේ හෙක්ටයාර 30000ක් ප්‍රමාණ වෙනවා. එතකොට ඊට පස්සේ 2014 දී නැවත තිරසාර සංවර්ධන සහ වනජීවි අමාත්‍ය සහ ධීවර අමාත්‍ය කියන දෙපොළක් කහ වෙලා කැසට් පත්‍රයක් සකස් කරා මේක ආරක්ෂිත තත්ත්වයෙන් අයින් කරන්න. නමුත් ඉතින් උද්ගත වූ විශාල මහජන උද්ඝෝෂණය උඩ ඒක අයින් කරලා. ඊට පස්සේ නැවත මේක නැවත ඉදිරිපත් වුණා 2017 වසරේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මධ්‍යම පරිසර අධිකාරියත් එක්කම වෙලා අපොයින්ට් කරා නාරායතනය ශ්‍රී ලංකා ජල ජීවි පර්යේෂණ ආයතනයේ නාරා ධීවර අමාත්‍යට තියෙන ආයතනයට බැරුවා මේ සම්බන්ධව අධ්‍යයනය කරා. ඒ අධ්‍යයන වාර්තාවේ තියෙනවා මේක රක්ෂිත තත්ත්වයෙන් වෙනස් කරන්න එපක් කියන කාරණා. ඊට පස්සේ 2019 වසරේ නැවත ඒක එක්ස්පර්ට් කමිටි එකක් දැම්මා ටෙක්නොලොජිකල් කමිටි එකක් මේක රිවිව් කරා. මොකද 2019 වෙනකොට නැවත නැක්කා එකෙන් අර 17 යෝජනාව නැවත නැක්කා කියන්නේ ශ්‍රී ලංකා ජලජ ජීවි වගා සංවර්ධන අධිකාරිය. ජලජ ජීවි එකෙන් ගෙනාවා නැවතත් මේක ගැසට් එකෙන් අයින් කරන්න අපිට ඉස්සවන්න ඕන. එතකොට මේ 2020 දී ළඟදී අමාත්‍යාංශ කැබිනට් තීරණයක් ආවා මේ යම් යම් ප්‍රදේශ වලට අලුත් සුවිශේෂයක් හඳුන්වා දෙන්න ඕන මේක අයින් කරන්න ඕන කියන කාරණා. මේක ඉදිරිපත් කරේ ජලජීවි වගා සංවර්ධන අධිකාරිය නැක්ඩැක ගෙනාවේ මෙන්න මේ කාරණා. ඒගොල්ලෝ කියනවා 1491ක් ඔක 30000ක් තියෙනවනේ 1491ක් අපිට දෙන්න. මොකටද? එතන ඉස්සවවලා එකේ මෙට්‍රික් ටොන් 8500ක් නිෂ්පාදනය කරනවා බිලියන 1.3ක් වර්ෂයට මුදල් ගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම 4500කට රස්සාවල් දෙන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කළේ. නමුත් මේක ඉදිරිපත් කරපු කාරණේ තමයි මේ මම ඉදිරිපත් කරන්නේ. හරි.
ඒකට තමයි මේ යෝජනාවත් මේ තර්ජනේ හැදලා තියෙන්නේ. එතකොට මේක ගත්තොත් මේ පරිසර ඉතාම සුවිශේෂී පරිසරපත් මේ කියන වාර්තාවල තියෙනවා. මෙතන මේ ISC report එකේ තියෙනවා ඉතාම හොඳම ලංකාවේ තියෙන හොඳම කඩලාන පද්ධතිය. ඒ වගේම කලපු පරිසර පද්ධතිය. සෝල් මාෂ නැත්තම් ලවණ තෙත්ටි. ඒ වගේම ටයිඩල් බඩ්ගස් කියලා මම ඉස්සර පිටුර පිළිමෙන මේ වගේවා. සැරිසරේ වතුර උඩට එනවා, වතුරෙන් යටට යනවා. ඒ උඩ වෙනම ශාකසා සතුරු ජාවක් එනවා. ඒ වගේම සී ග්‍රාස් බෙඩ්ස් පොදු දාන තුරණ වර්ග. ඒ වගේම වෙරළ බාර. ඒ වගේම ඉතා ලස්සන අලංකාර ලෑන්ඩ්ස්කේප්ස් නැත්තම් ස්වභාවික දර්ශනවලින් අනුන ප්‍රදේශයක්. ඒ වගේම බයෝඩයිවර්සිටි ගත්තොත් මේ මොහුදුරා කියන්නේ ඩිගොන් කියන එකගේ ලංකාවේ තියෙන එකම හැබිටැට් එක තමයි තාම දුර්ලභ සහ අතිශය දුර්ලභ තත්ත්වයක් වඩපත් වෙලා තියෙන. එයාගේ හොඳම හැබිටැට් එක මේ ප්‍රදේශයේ තියෙන විශේෂ තෘණ වර්ගය, මොහුදුරා තෘණ වර්ගය. ඒ වගේම කල්බස්සු, ඩොල්ෆින් වගේ මුගක් සත්තු ඉන්නවා. කුරුල්ලෝ ගැන කතා කරාම සෙන්ට්‍රල් ඒෂියන් ෆ්‍රයිවේ එක නැත්තම් දකුණට ලංකාව තමයි පාදම කෙලවරයි. කුරුල්ලෝ උතුරින් ඉඳන් දකුණට එන පරතර පක්ෂි. මේ සෙන්ට්‍රල් ෆ්‍රයිවේ කියන එකේ මධ්‍යස්ථානයේ ඒගොල්ලෝ යන්නේ ඉස්සෙල්ලා. ඒ වගේම දේශීය කුරුල්ලෝ කඩනාවක් ඉන්න සෙන්ට්‍රල් ෆ්‍රයිවේ එකේ සෙන්ට් මධ්‍යස්ථානයේ තමයි වෙඩිතල කිව්වේ. එතකොට බර්ඩ් ක්ලබ් එක ගැන මම ඉස්සෙල්ලා කිව්වා. සෝදේ එතකොට සුබිත අපේ ඒගොල්ලෝ එක්ක අවුල හද වාර්තා බර්ඩ් ක්ලබ් කොට තියෙනවා. 2010 වර්ෂයේ කුරුල්ලෝ මිලියන 1.1ක් සහ 1.2 ප්‍රමාණයක් ලංකාවේ අද වෙනකම් වැඩිම කුරුල්ලෝ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ස්ථානයකම ස්ථාන. ඒ ඇරෙන්නේ ඉතාම දුර්ලභ කුරුළු විශේෂ කීපයකම එකම විතරදාන ස්ථානය හදන ඉන්දියන් කවර්ස කියන කුරුල්ලගේ එකම විතරදාන ස්ථානය ලංකාවේ තියෙන පොපියුලේෂන් එක මේකා. ඒ වගේම රෙප්ටයිල්ස් ගැන කතා කරනවා නම් අපි වෙන්ඩිස් මහත්තයා ඉන්නවා. වෙන්ඩිස් මහත්තයා මට කිව්වා ලංකාවේ දුර්ලභම සර්පයා වාර්තා වෙන්නේ මේ ප්‍රදේශයේ. ඒ ඇරෙන්න අතිශය දුර්ලභ සර්පයා විශේෂ හතරකම දේවි වාර්තාව ලැබෙන්නේ මේ ප්‍රදේශයේ. මන්නාරම සහ බෙලිතල්පේ ප්‍රදේශය. ඊයරින්න තවත් දුර්ලභ සත්ත්ව විශේෂ හතරකම ප්‍රධාන වාසස්ථානය මේ ප්‍රදේශයට පමණක් සීමා වෙනවා. මාළු ගත්තාම ඉතාම සශ්‍රීක මාළු බිමක්. ඒ වගේම නොට්ටේස්ල ගැන කතා කරොත්, අපිෂ්ඨවංශිකය ගැන කතා කරොත්, අර ඕගොල්ලෝ ගන්න ග්ලූසිමින් ක්ලබ් අපනයනය කර ලොකු අකුඩු ඒ ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ මේ කලපුවේ. මොකද පුත්තලම කලපු විනාශ කරා. මේ වගේම ඉස්සම් ව්‍යාපෘති ඊට කලින්. එතකොට දැන් ප්‍රධාන උපනයනයේ සදා කපුව ලැබෙන්නේ මේ ප්‍රදේශයේ නමණ්ඩාරම් සහ යාපනයේ කල්පු ආසිත. එතකොට මේ කැපිටේට් එක දැමිලා තියෙන්නේ විශේෂයෙන්ම බලන්න මේ සංගමේ අචලවේ ડોක්ටර් සුරා සුදීර් මණ්ඩාරකින් තුරය. එතකොට ගස් ගත්තහම පැලෑටි පැත්ත ගත්තහම ඉතාම හොඳයි මේ මෑන්ග්‍රෝව්. ඇත්තම ආචාර්ය සිවදී ජයකොඩි මහත්මිය ගොඩ අහන්න පුළුවන් ලංකා මෑන්ග්‍රෝව් ගැන. ඒක හොඳම ස්ථාන තුනේ එකක් තමයි. එක දිගට පළල්ම මැන්ග්‍රෝව් නැත්තම් කඩලානක් තියෙන්නේ මේ ප්‍රදේශයේ. ඒ වගේම මේ මැන්ග්‍රෝව් එකේ ගාවිත සීග්‍රාස් බෙඩ් එකක් තියෙන එකම තැන ලංකාවේ. එතකොට මේ සීග්‍රාස් බෙඩ් ඉතාම වැදගත් වෙනවා ඩියුගොන් වගේ ඉතාම දුර්ලභ සතුන්ගේ වාසස්ථාන හැටියට. ඒ වගේම විශේෂ පැලෑටි දැන් මේ තියෙන්නේ සෝල් ඉතාම දුර්ලභ පැලෑටිය. ඉතාම අලංකාරයි සයිප්‍රස් ගහක් වගේ. මේවා ඒ විශේෂ ලවණ කත්තේ යටතේ විතරයි ඇති. මේ වගේ ආවේනික ශාක, කීරිය වගේ, නෙරළු, ඒ වගේම ශාක වර්ගයේ ධනාවක් තියෙන කෙනෙක් විතරක් ලක්ෂණ. එතකොට මේක සර්විස් එක නැත්තම් සේවය. අර ඉස්සෙල්ලා වනාන්තර ගැන අපි කතා කරා වගේම හඩරාණ ශාක වෙනම සේවයක් කරනවා පරිසර ආරක්ෂා කරන්නේ. හරි. එතකොට මේ විශේෂයෙන්ම මාළු මේ මත්ස්‍ය සම්පත නැත්තම් ඉස සම්පත රැඳිලා තියෙන්නේ කඩොලන් නිසා. 90% රැඳිලා තියෙන්නේ කඩොලන් සම්පත. ඒ වගේම ශාල ප්‍රමාණය මේ කුරුල්ලන්ගේ වසුරු සහ මේ කඩොලන් ශාක වලින් ලැබෙන සෙවන ආරක්ෂාව තමයි මේ මත්ස්‍ය සම්පත මෙච්චර විශාල වශයෙන් ලැබෙනවා කියන කරන් බලලා තියෙනවා. දැන් පුරා විද්‍යාත්මක වටිනාකම ගන්නවා නම් ඔයගොල්ලෝ දන්නවා මන්තායි කියන වරාය සරිත පොල් සිටි එක ඒක අවුරුදු පොඩ්ඩක් නෙමෙයි ක්‍රිස්තු පූර්ව 300 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 12 වෙනකම් ඔපරේට් වෙච්ච ලෝකේ ලොකුම වරාය රෝම ඉඳන් කැන්ටන් චීනට යන කන්ටිවිච්ච සේද මොහොත සේද මාවතේ මධ්‍යස්ථාන ඉදිරි ක්‍රියාත්මක වුණේ මන්තායි. අතිශාල පුරාවස්තු ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ අද තියෙනවා.
සංචාර කර්මාන්තේ ඉතාම සුදුසු එක. මොකද කොස්මොස් කියන වර්තාවල තියෙන පස්විචත් වර්ෂේ මන්තයි වරාය ග්‍රීක් ඉතියෝපියන් අරාබි චීන ඉච්චිලා ඉන්දියන් වගේ නැවුනේ පිරිච්ච වරාය කියලා. ඒ වගේ මන්තයි නගරයේ ඉන්දියන් පොත්වල තියෙන ලෝකෙ දිවිච්ච ලස්සනම නගරයක් කියලා. ඉතාම විශාල පොරවස් ලෝකයක් කියලා මේ හැටි. පොර වැට අති විශාල ප්‍රමාණයක්. අපි මේක ඉස්සර කරලා කියන ඒක කවුරුත් අගාරේ කියලා බලන්න. එතන දෙකක් තමයි මේක සත්‍යයන් කර්මන්තේ කියලා. තාපුත් දෙපැත්ත තියෙනක බලෙන් කතා කරන්නේ නැති පැත්ත. සුපට මේකට ඇයි අපි විරුද්ධ වෙන්නේ? දැන් සමහර කීට ඇයි ඔබට තව විමක් තියෙනවානේ. මේක විදේශීය මේ හොයන්න පුළුවන් ඇයි විරුද්ධ වෙන්නේ? අපි සංගමයක් හැටියට. අපි ජනතාව හැටියට අපි විරුද්ධ වෙන්නේ ප්‍රධාන කාරණේ තමයි මෙහි තියෙන පරිසර විද්‍යාත්මක වැදගත්කම. ඒකitamර ඊළඟට මේ සම්බන්ධයේ වෙන ප්‍රදේශයක් දීලා නැහැ ඕල්ටර්නේටිව් නැත්තම් වෙන අතිරේක මෙවක් කවුරුත් දීලා නැහැ එහෙම දෙන්නත් බැහැ ඊළඟට ප්‍රධාන වශයෙන් මේ පළාතේ ඉන්න ජනතාව මන්නාරම ඒ වගේ දැන් මම ඉස්සෙල්ල කොළඹ මම දැන් මේ ප්‍රදේශයේ ඒකට දන්නව ජනතාව මොන තරම් මේක බලපාලා තියෙනවද කියලා අපි දැනගන්න ඒ වගේම මේ සම්බන්ධ විවිධ වාර්තා ගණනාවක් තියෙනවා මේකේ අතිකරණ භාවය සම්බන්ධයෙන් ඒ වගේම දැනට මේ රටේ ක්‍රමවේදයක් තියෙනවා රක්ෂිතයක් ප්‍රකාශයටපත් කරන්න. ඒ වගේම ඒ සම්බන්ධයෙන් මේක අනුගමනය කරගෙන යන ක්‍රියාමාර්ගයේ සම්ප්‍රදායික ක්‍රමයට පිටිකරන. බැරි වෙලාවක මේක දීග සැට් කරොත් රක්ෂිත තත්ත්වය වන් කරොත් ඉතාම වැරදි පූර්වාභාසයක් වෙනවා. ඉස්සරහට තවත් තියෙනවා මේ වගේ යෝජිත බිම් ගණනාවක්ම ඒ වගේම වේලි මොලි වයිකාල් ඒ වගේ ප්‍රදේශ වලටත් මේක මේ දේ වෙන්න පුළුවන් ඒ නිසා වැරදි පුරාදර්ශයක් වෙනවා මේක අනිත් දුන්නොත් තාම වැරදි යම් වෙනවා ඒ නිසා අපි දැඩි දේශේ දුරු වෙනවා මේ ඒ වගේම අපි හිතමු දේශීය ඉස්සෝ අපි ජල්දි සංවර්ධන වගේ අධිකාරියෙන් කරන්න පුළුවන් දේවල් තමයි දේශීය පරික්ෂණ කරන්නේ අපේ ඉස්සෝ අපේ දේවල් වලින් පඩක් කරන්න ඉඩ කරන්නේ ඒ වගේ දේශීය ඉස්සෝ විශේෂයෙන් ඉන්නවා ඒතර කෙලින්ම ඒ වන් තාජනයක් වෙනවා මේ ගේන්න යන විදේශීය විශේෂය කොට කුෂ්කර්මාන්තේ මේ ප්‍රදේශය අනිතාවක් ඒ වගේම දැනටම මේ හෙරුප් කලම් පිළි මේ අවසාර ග්‍රාමයක් තියෙනවා මේ මේ සමාගම විසින්ම ඒ ප්‍රදේශයේ දැනටම ඉසුලක් ප්‍රතියක් ක්‍රියාත්මක කරනවා අපි ළඟ වාර්තා තියෙනවා මේ දැනටම මේ සමාගම මේ රැට දහයෙන් පස්සේ සුද්ධ නොකරනද අපවිත්‍ර ජලය දැනටම ස්වභාවික පරිසරයකට නිදහස් කරන්න බව වාර්තා තියෙනවා එතකොට අපි මේකට විරුද්ධ වෙන තව ප්‍රධාන කාරණ තව ප්‍රධාන වැදගත්ම එකක් තමයි අතිගරු ජනතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රකාශනයේ සඳහන් වුණ පැහැදිලිවම අපි අනාගතයේ වෙනුවෙන් මේ රටේ පරිසරයේ වනසවන ගහනේ සීට ටිකක් කරන්න. එතකොට සීට ටිකක් කරන්න නම් අර ඉස්සෙල්ල අපි කතා කරපු මාතෘකාව වගේ මේ මාතෘකාව. මේ දෙකම එකපොළම කොහොමද මේ වන ගහනේ වැඩි කරන්නේ? සමහර ජනතුමා දන්නේ නැති වෙන්න පුළුවන් සමහර රජ නිලධාරීන් මේ වගේ හරි ගස්සනවා ජනතුමා නොදැනුවත්. ඉතින් ඒක කෙලිම බලපානවා මේ කොහොමද පොලස් කව එකට යන්නේ කියලා. ඊළඟට මේ රටේ තෙබ්බින් දිනේ පැවැත්ුණා. තෙබ්බින් දිනේ දවසේ ජනතුමා පැහැදිලිව ප්‍රකාශ කරා ඇති වෙන්න දැනටම ලංකාවේ තෙබ්බින් විශාල ප්‍රමාණයක් සංවර්ධන සටහන් සඳහා යොදාගෙන තියෙනවා. ඒ ප්‍රමාණයට තව එක බිම් අගලක්වත් සංවර්ධනය සඳහා නිදහස් කරන්නේ නැහැ කියලා තිබුණේ ජනතාව ප්‍රකාශ කළා. දැන් ඒකට මේ යෝජනා සම්පූර්ණ විරුද්ධයි. ඊළඟට අපි බහුදාසර පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මේලනයේ 2018 කොමන්වෙල්ත් බ්ලූ චාටර් කියන සම්මුතියක් අපි අස්සම් කරා එකඟතාවයෙන්. එතෙන්දී අපි මේ කඩරාණ රකින්න අපි පොරොන්දු වෙලා තියෙනවා. අපි රජයක් හැටියට අපි රකින්න. රාජ්‍යයක් හැටියට. එතකොට ඒක සම්පූර්ණ විරුද්ධයි. ඒකවල රම්සාර් ඔබට දැන් රම්සාර් කියන සම්මුතිය මං කොවන් කාලේ රංකා සයිට් එකක් කියලා. ඒක රම්සාර්කේ තෙබ්බින් ඒ කියන්නේ තෙබ්බිම අපි ආරක්ෂා කරන්න ඕන. එතකොට ඒ අපි මේ තෙබ්බිම ආරක්ෂා කරන්නේ නැති මේ අන්තර්ජාතික සම්මුතියට අපි අස්සම් කරලා ඒකට පටන් මේ කටයුතු. අනිත් පැත්තෙන් මයි CMS ඒ කියන්නේ පර්යටන පක්ෂී සම්භාව්‍යයන් සතු සම්බන්ධව තව සම්මුතියක් තියෙනවා. Convention on Migrant Species පර්යටන පක්ෂී ජීවීන්ගේ සම්මුතිය. එතකොට සම්පූර්ණයෙන්ම මේක ඒකට විරුද්ධයි. මොකද Central Asian Flyway එකේ මධ්‍යස්ථානයේ පක්ෂීන්ගේ මෙතන. ඊළඟට Resolved Ecotourism. මේක නස්
පස්ස සංචාරක කර්මාන්තයට හොඳ අවස්ථාවක් ගණනාවක් තියෙනවා ඔයගලන්ට ඉතින් කර්මාන්තික පැහැදිලි වෙන්නේ නැති ඒක අපි නැති කරලා දාන්න ප්‍රතිශය අන්තාවට ඉතාම හොඳ ට මේක දිනු කරලා දෙන්න පුළුවන් ඒ වගේම මේ යෝජිත ඉස්සක් මේ වනාමේ ලිතෝපේටස් වනාම කියන එක ඉතාම දරුණු ආක්‍රමණශීලී ඉස්සෙක් ලෝකේ වාර්තා ගොඩක් තියෙනවා ඒ ධර්මම ආක්‍රමණශීලී විශ්සෙක් ගැන අපි දැන දැනම මේ ඉස්සන් ඉදස් කරන්න යනවා අපේ පස්සේ ඒක ඉතාම බරපතල කාරණයක් නොදැනුවත්ව ඉන්වෙස්ටි වෙවිද ඕගොල්ලෝ දන්න අපිට ඉඩා තියෙන පැරැක්ස සතුන්ගේ තර්ජන මන්නය වගේ මාළු ලාපී ඒ වගේම ගපන් ඩබර සැල්විනිය වලින් මිචහානි අපි දන්නවා එහෙම තත්ත්වයක් තීති අපි දැන දැනම මේ ආක්‍රමණශීලී විශ්සෙක් ගැනලා අපේ පස්සේ දාන්න එතකොට ඊයස්සේ මේ පිටිපස්සෙන් යන කතාවල් කීපයක් තියෙනවා මම ඉස්සෙල්ල මුලින්ම පෙන්නුවා දෙවි ස්ලයිඩ් එකේදී අපේ රටේ අපි මේ නැක්ඩ ආයතනයේ ඉදිරිපත් කරපු යෝජනාව ගැන මම දෙවි ස්ලයිඩ් එකේ දෙනවා එතකොට එතන කියනවා 4500ක් රස්සාව දෙන්න නමුත් ඕගොල්ලෝ බලන්න ඇත්තටම දැනටම මේ මේ තලතිව් කලාපයට අවසර දීලා නැති නිසා ඒ වටේ දැනටම ඉස්සෝම් කීපයක් දැනටම දාන්න කමන් එකක වැඩ කරන්නේ පස් දෙනෙක් කයි දෙනෙක් වගේ ක්ලීන් කරන්න වගේ වර්කස්. ඒ වෙන 1000 ගණන් වර්කස් ලගන්නේ නැහැ. හරි. මුරකාරයෙක් ගන්නවා ප්‍රදේශයෙන්. අනිත්‍යක් වක්ලාට ක්ලීන් කරන්න ඉන්නේ. ඊළඟට මේ දැනට තියෙන වාර්තා අනුව ඔය කියන තරම් ප්‍රොඩක්ෂන් එකක් දෙන්න බෑ මේක. අනිත් එක අලුත් පරිසරයකදී. මේ දෙක කල මේ විවර්තන වනාන්තර මේ දෙක රටක මේ ප්‍රොඩක්ෂන් එක දෙන්න බෑ කියලා වාර්තා තියෙනවා. මේකත් ඇත්තටම දැන් කොහොමද මේ මෙට්‍රික් ටොන් 8500ක් පමණ අපණයක් සඳහා අපි යන්නේ කියන හර. ඊළඟට මේ අලුත් පරිසරයකදී මේ සත්තුන්ට ගොඩාක් එන්න බා විශාල ප්‍රතිජීවක යක රසායනික ද්‍රව්‍ය ගොඩාක් දෙන්න වෙනවා. එන්නේ මේ දෙන්න දෝෂ පරිකාරක. ඒක තමයි ඉස්සෙල්ලා මූන්දල මොන ඔබට දාන්න මූන්දල වෙච්ච සිද්ධිය දැනට මේගොල්ලෝ කරන එක වැඩක් තමයි මේ කලාපේ නිදහස් කරලා නැති නිසා දැනටම ඉස්සෝ ව්‍යාපෘති තුනක් ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන ලොකු යාපාරික තව දෙකක වටේ දැනටම ස්ථාපිත කරලා තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ 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 ෆාම්ස් වල තියෙන රසායනික ද්‍රව්‍ය දැනටම මේ තෙත් බිම හරහා යවනවා. නිදහස් වෙනවලු ඉරායසෙන්ම. එතකොට වෙන්නේ මොකද්ද? ස්වභාවික මරණයකට පත් වෙන්න පුළුවන් මේ සංවේදී පරිසර බලය. එතකොට මේ ඒ වාර්තා තියෙනවා මේ මේ හදලා තියෙන මේක ව්‍යාපෘතියක් දැනට මේ රැයට ගස් මේ ඔරෙන් මේ වේරුකල පිටිනේ යාබදව කිට්ටු ස්ථානයක ප්‍රදේශයේ ජනතාව නිදාස් කරලා තියෙන වීඩියෝ අවශ්‍යන බලන්න පුළුවන් වීඩියෝ එකක් තියෙනවා නේද මේ නිදාස් කරනවා මේ පෙන මේ රසායනික ද්‍රව්‍යයේ තියෙන මේ ස්වභාවික ඇල මාර්ගයට දැන් මේ ඔක්කොම ගිහලා තැම්පත් වෙන්නේ කොහෙද කලු මම මේක ඉස්සෙල්ලා නිදාස් කරලා නැහැ මම හිතන යන මාර්ග වලින් දැකලා නැහැ මේ වගේ කාරණා මේ මේ වගේ දේවල් තියෙනවා එතකොට ඊළඟට අන්තිමට ස්වභාවික මරණයකට මේ ඉතාම සංවේදී පරිසර පද්ධති පත් වෙන තමයි අපි යෝජනා කරන කලාපේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කාර්යාලයක් දැමීම ඒ වගේම සංචාර කර්මාන්තය ඉතාම හොඳට දියුණු කරන්න පුළුවන් ෆොටෝ ටූරිසම් හෝ අදර් ටූරිසම් කරන්න පුළුවන් ඒක දියුණු කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් යටිතල පහසුකම් සපයන පටන් ගන්න ඕන මොකද කියන්නේ ජනතාවට ඒ ප්‍රවිසි ජනතාවට ආදායමක් ලබන්න ඕන අපි කියන්නේ නැහැ ආදායමක් ඕනේ නැහැ කියලා ඒ නිසා ජනතාවට ජීවත් වීමේ ආදායම් මාර්ගයක් ලබා දෙන්න ඒ වගේම ඒ සම්බන්ධයෙන් ගයිඩ්ලයින් නැත්නම් යම් කිසි නීති මාර්ගයක් නැත්නම් රෙගුලස් සෙට් එකක් හදලා පාලනයක් ඇතුව පරිසර විනාශ නොකර ඒ දේ කරන්න ඕනේ ඒ වගේම ජනතාවට මේ ප්‍රදේශයේ වටිනාකම කියලා දෙනවා අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ සම්බන්ධයෙන් ගම්බයි සහන් ක්‍රියාත්මක වෙන්න ඕන ප්‍රදේශ යන්තාවට අවබෝධයක් ලබා දීම එතකොට ටූරිසම් සහ සංචාර කර්මාන්තේ දියුණු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන් අතරම අපි යෝජනා කරනවා.